දැන් ස්ටාර්ට් වුණා ස්ටාර්ට් කරා දැන් වෙලාව 6යි අපි ඩේ 3 එකේ ෆස්ට් සෆාරි එකේ කියන්නේ මෝර්නින් සෆාරි එක යන්න හදන ඉතින් ඕගොල්ලන්ට මේ vlog එකෙන් අපේ යාල ගමනේ 3 වෙනි දවස සහ 4 වෙනි දවස දෙකම එකට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකට කලින් අපි අපේ යාල ගමනේ 1 වෙනි දවස සහ 2 වෙනි දවස vlog දෙකකින් දාලා තියෙනවා. ඉතින් මේ අපේ travel එක ගැන full idea එකක් ගන්න ඒ vlog දෙකත් බලලා එන්න කියලා ඕගොල්ලන්ට මතක් කරනවා. ඉතින් අපි මෙතෙන්ට එනකොටත් පරක්කු වැඩි කොටියෙක් ගහේ ඉඳලා එයා බහැලා ගිහිල්ලා හැබැයි මෙතන තාම වඳුර එලාම් කෝල් දෙනවා. ඉතින් ඔන්න කලින් vlog එකේ වගේම මේ අම්මා අදත් අපි යනකොට පැටියට කෑම කවනවා. අපි උදේට කන්න සුපුරුදු පරිදි රෙස්ට් ඒරියා එකට ආවා. කට්ටිය තැඹිලි බොනවා. අහෙන්ද අපි අම්බයි කොමඩුයි කන මයි කොමඩුයි කන දවල්ට බත් කාලා බල්කාබල් වෙන්න නමද ගුණා. ඔව් ඩේ 3 එකේ දෙවෙනි සෆාරි එකේ කියන්නේ හවස සෆාරි එක යන්න පිටත් වුණා. අපි උදේ ගියාට කවුරුත් දිවියෙක්වත් මොකෙක්වත් දැක්කේ නැහැ. කියන්නේ පොඩි පොඩි සත්තුන්ව දැක්කා. මේ කොටින් වයි වලසුන් වයි දැක්කේ නැහැ. අලියොන්ව තමයි දැක්කේ. ඉතින් අපි හිතනවා මේ සෆාරි එකේදී අපිට දකින්න ලැබෙයි කියලා. හැම එකෙම හැම හිත හිත යනවා. යමු හිත.
அருத் பண்ணுனா அருவறே සිංහලවලු බිබ නිදාගෙන වාහන පොලිමත් තියෙනවා පොලිමේ ගිහින් බලන්න ඕනේ දැන් ලොකු ට්‍රැෆික් එකක අපි ඉන්නේ දෙපැත්තේ පොඩි කෑල්ලයිනු පේන්නේ ඒ වුණාට පොඩි කෑල්ලක් හරි බලන්න ඕනේ හින්දා අපි යනවා ට්‍රැෆික් එකේ ඉතින් මෙතන ලූකස් කියන කොටිය ඉඳලා තියෙනවා හැබැයි ඉතින් අපි එනකොටම යා නැකිටලා කැලේ ඇතුළට ගියා ඉතින් මම නම් දැක්කේ නැහැ අපි කවුරුත් දැක්කේ නැහැ හැබැයි නිමන්ත විතරක් එයා නැකිටලා යන ටික දැක්කා හැබැයි ඉතින් ඔයාලට පෙන්වන්න වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා සෆාරික ගිහිල්ලා බංගලෝ එකට ආවා අවාසනාවකට අපිට දිවියෙක් දකින්න බැරි වුණා අපි ළඟටම ගියා නිමන්ත පොඩ්ඩක් දැක්කම මුකුත් කරන්න බැරි වුණා මට ෆොටෝ ගන්නත් බැරි වුණා මොකද අස්සේ හිටියේ හැබැයි කමක් නැහැ අපි ලස්සන මේ අලින්ගේ වීඩියෝ ටිකක් ගත්තා ඔයගොල්ලෝ ඒව දකින්න ඇති අපිට තවත් නයිට් එකක් තියෙනවා අද නයිට් එකට අමතරව හෙට රෑත් තියෙනවා හැබැයි ඔන්න අද රෑ අපි ඉන්නේ මහසීලව බංගලෝ එකේ නෙමෙයි. අපි බංගලෝ එක බුක් කරලා තමයි තියෙන්නේ. ඒ වුණාට අපි නැගෙනියන් තොට කැම්පින් සයිට් එකත් බුක් කරලා තියෙනවා. ඒකින්ද අපි හිතුවා අද රෑ නැගෙනියන් තොට කැම්පින් සයිට් එකේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගත කරන්න. ඉතින් ඕගොල්ලොන්ට අපේ කැම්පින් එක්ස්පීරියන්ස් එක බලා ගන්න පුළුවන් ඊළඟ බ්ලොග් එකේ. කැම්පින් සයිට් එකට යනකම් අපේ දවසේ සිදුවෙච්ච දේවල් ටික ඕගොල්ලොන්ට මේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන වලහෙක් ඉන්නවා කියලා තමයි ආරංචි තියෙන්නේ. ඉතින් බලමු වලහ ඉන්නවද කියලා. ඉතින් මේ පාර දිගේ එයා ඇවිදගෙන වෙල්ල තිනවා ඉස්සරහට. පාර දිගේ එනවා. පොඩි මෙයා ඉන්න
Guys, මෙතන පළු ගහේ ඉන්නවලු වලහෙක් බලමු. අත් උඩම අත් ඉන්නේ. ඉතින් guys, ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ වලහා මේ කොහෙද ඉන්නේ කියලා? සාමාන්‍යයෙන් අඩි 50ක් 60ක් උස පළු ගහක තමයි මෙයා නැගලා ඉන්නේ. අපිත් මෙහෙම මෙච්චර උස ගහක වලහයක් නැගලා ඉන්නවා first time තමයි දැක්කේ. ඉතින් එයා එයාගේ පාඩුවේ පළු ගහ උඩට වෙලා එයා මුළු සම්පූර්ණ එයාගේ බඩ පිරෙනකම්ම පළු කනවා. මෙතන වලහ විතරක් නෙමෙයි කෑම කන්නේ මෙතන පල්ලෙහා වලහ ඉන්න ගහේ පල්ලෙහා මුව කට්ටියක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ හොඳට අනුන්ගේ පහනින් එළිය බල බල තමයි ඉන්නේ ඒ කියන්නේ වලහ කන කෑමවල වැටෙන ඒව ටික ඒගොල්ලෝ කට්ටි එකතු වෙලා කනවා මෙතන මුව 8 දිනක් විතර සාමාන්‍යයෙන් හිටියා වලහ කඩලා දාන අතුයි ඒවවල තියෙන පළු ගෙඩි ඒව ටික මේගොල්ලෝ යටට වෙලා ඉඳගෙන කනවා මේ තව ටිකක් කරකවද්දි තොර වෙනවා. සෑහෙන ලොකු එක්කෙනෙක් හරි බයි ඉතින් අපිට අපි වලහ බලපු දැනදී අපේ වීඩියෝ බලන ෆැමිලි එකක්ම අපිට හම්බුණා ඉතින් ඒ තමයි යාලා ඉතින් මේ ඉන්නේ තවත් ආදරණීය අම්ම කෙනෙක්. ඉතින් මෙච්චර ගිනි අවුවේ මෙයා ඉඳගෙන යාගේ බිත්තර ටික පරිස්සම් කරන්න ඉන්නවා. මෙතන කුරුල්ල ගොඩාක් බිත්තර දාලා තිබ්බා. ඉතින් මෙතනින් අපේ මේ vlog එක ඉවර වෙනවා. ඉතින් ඕගොල්ලෝ දැක්කා අපේ යාල ගමනේ day 3 එකයි day 4 එකයි. ඊළඟ vlog එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි නැගිටියන්තොට camping site එකේ ගත්ත camping experience එකයි. ඊට පස්සේ දවසේ උදේ මොකද වුනේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න, මේ video එකට like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ vlog එකකින් එනකන් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye bye.